වෛද්‍යවරුන්ට විතරක් 35000කින් පඩි වැඩි කළාට සෞඛ්‍ය සේවකයෝ දින 3ක වර්ජනයක් අරඹනවා උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි ඊයේ පටන්ගත් වර්ජනය අදත් හෙටත් මීරෝෂා දීපානි ෆරහාන් නිෂාම්දීන් අහංගමස් දියගහගේ සහ වඳුරබ සිරිනිමල් ගමගේගේ සටහනකයි එය දක්වා තිබෙන්නේ රජයේ ආර්ථික යුක්ති ඉටු කිරීමේදී වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35000කින් වැටුප් වැඩි කර අනිකුත් සෞඛ්‍ය සේවකයන් නොසලකා හරයතේ පවසමින් ඊට විරෝධය පාමින් සෞඛ්‍ය වෘත්තිකයන් රසක් ඒකාබද්ධව දින 3ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරත වී ඇති බව මේ වාර්තාවේ සටහන් වෙනවා. එයම දිවයින වාර්තා කරන්නේ දොස්තරලට දුන් 35000 දීමනාව ඉල්ලා පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෝ වර්ජනේ. මේ රෝගීන් දැඩි පීඩාවට ලක් වෙලා තිබෙනවා. මේ සුජීව තත්සරගේ වාර්තාවක එම අදහසක් දක්වා තිබෙන්නේ මේ අද වාර්තාව දිවයින පුවත්පතේ. එයාතරේම රමේෂ් පතිරණ ඇමති කියනවා රජ රෝහල්වලටන රෝගීන් 20%කින් වැඩි වෙලා තිබෙනවායි කියලා ස්වර්ණ විජේකෝන් සහ සඳයා කරුණාරත්නගේම වාර්තාවක එය දක්වලා තියෙනවා රජේ රෝහල්වලටන ප්‍රමාණය 20%කින් වැඩි වෙලා තියෙනකොට සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ස්ට්‍රයික් කරනවා හොර බෙහෙත් වලින් වදින්නෙත් රෝගීන්ට බොරු බෙහෙත් වලින් වදින්නෙත් රෝගීන්ට ව්‍යාජ බෙහෙත් වලින් වදින්නෙත් රෝගීන්ට වතුර කියලා බොරු බෙහෙත් දෙන එකකින් වදින්නෙත් රෝගීන්ට ස්ට්‍රයික් කරපු එකකින් වදින්නෙත් රෝගීන්ට අන්තිමට හැම පැත්තෙම වදින්නේ රෝගීන්ට වෛද්‍යවරුන්ට 35000යි මේ රටේ පුරවැසියන්ට මුකුත් නැහැ සත පහක් නැහැ එහෙනම් මේ රටේ පුරවැසියෝ ස්ට්‍රයික් කරන්න ඕනේ අපිටත් දියව් කියලා